අයිබෝවන් ඔයගොල්ලන් හැම දෙනාටම ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අවස්ථාවකම පන්දු රැකීම ක්‍රීඩාවේදී ඉතා වැදගත් වෙනවා. අපි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ක්‍රිකට් ඉතිහාසයේ සිදු වූ හදවත් කම්පාවට පත් කරන වැරදි පහක් ගැන. අංක 1. තිසර පෙරේරාගේ උඩපන්දුව. තිසර පෙරේරා පහසු උඩපන්දුව අල්ලා ගත්තා නම් රෝහිත් ශර්මා ලකුණු 4ක් තුල දැවී යාමට ඉඩ තිබුණා. ඔහු කඩුල්ල පහලට පැමිණ 6 පහරක් එල්ල කිරීමට උත්සාහ කළ නමුත් පන්දුව පෙරේරා වෙත පහසු උඩපන්දුවක් ලෙස පතිත වුණා. නමුත් එය අල්ලා ගැනීමට නොහැකි වුණා. රෝහිත් ශර්මා ලකුණු 264ක් ලැස් කර අතර ඔහු ලෝක වාර්තාව බිඳ දැම්මා. අංක 2. අශ්වින්ගේ නෝබෝල් පන්දුව. දඟපන්දු යවන්නන් සාමාන්‍යයෙන් පන්දු යැවීමේදී වේගය අඩු නොකරන්නේ මන්දගාමී හා කෙටි දිවීම හේතුවෙන්. එබැවින් මාල් සැමුවෙන්ස්ට පන්දු යැවීමේදී පැහැදිලිවම පන්දුව ඉක්මවා යාම ඉන්දියාවේ ප්‍රමුඛතම දඟපන්දු යවන්නා වූ අශ්වින් වෙනුවෙන් වූ පුදුම සහගත වරදකි. විනිසුරුවරා නෝබෝල් සංඥා කර අතර එයින් අදහස් කළේ පන්දු යැවීමේදී දැවී ගිය සැමුවෙල්ස්ට තවත් අවස්ථාවක් ලැබුණු බවයි. ලැබුණු අවස්ථාවෙන් සැමුවෙල් පහර දීමෙන් ඉන්දියාව T20 ලෝක කුසලාන අවසන් තරගෙන් ඉවත් වීමට සිදු වුණා. අංක 3. ගිප්ස් උඩපන්දුව අතහැර දැමීම. ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව මුණගැසුනේ ජයග්‍රහණයේ අත්‍යවශ්‍යම මොහොතකය. පකිස්තානයේ සහ නවසීලන්තයේ පැවති ඔවුන්ගේ පෙර තරඟ දෙක පරාජයට පත් වූ ඔවුන්ට සුපිරි 6 දක්වා ඉදිරියට පැමිණුණා. ස්ටීව් වෝ පන්දුවට පහර දෙන විට ඕස්ට්‍රේලියාව ලකුණු 43ට විකට් 3ක් ලෙස සිටියා. ඔහු ගිප්ස් හෙද පන්දුවක් යොමු කළා. ගිප්ස් පන්දුව අල්ලාගත් අතර සැමරීමට තිබූ දැඩි උනන්දුව නිසා පන්දුව අතහැරුණා. ඔවුන් ලකුණු 120ක් ලබා ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙන ගියා. අංක 4. අලුබඳුන තරගාවලියේදී එංගලන්තයට රිවියූ අවස්ථාව ගිලිහීම. මෙම අවස්ථාව පැමිණෙන්නේ ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ටෙස්ට් තරගයකින්. බෙන් ස්ටෝක්ස් ඔහුගේ තරඟ දක්ෂතාවයෙන් ලෝපුරා ක්‍රිකට් ලෝලින්ගේ සිත් තුළ ඔහුගේ නම සටහන් කළා. ඕස්ට්‍රේලියාව කැළඹීමට පත් කරන දේ නම් ඔවුන් රිවියූ භාවිතා කළා නම් ඔවුන්ට පහසුවෙන් තව තරඟේ ජයග්‍රහණය කළ හැකි වීමයි. තරඟාවලිය 1-1 ලෙස සමකර ගැනීමට ලකුණු 9ක් අවශ්‍ය තිබියදී එංගලන්තය ලකුණු 351ට විකට් 9ක් අතර සිටියා. පැට් කමින්ස්ගේ යෝකර් පන්දුව ඔහුගේ කකුල මතට වැටීම නිසා ලීච් එය නැරඹූ සියලු දෙනාම දැන සිටියේ පන්දුව කකුලේ පිටත එල්ලී තිබූ බවත් එය පැහැදිලිවම නොදැවී තිබූ බවත්ය. දැඩි බරාපොරොත්තු සුන්නු ඕස්ට්‍රේලියාව එම තීරණය රිවියූ කිරීමට තෝරාගත් අතර එමගින් ඔවුන්ගේ ඉතිරි රිවියූ ඔවුන්ට අහිමි වුණා. ඊළඟ ඕවරයේදී නේතන් ලියන්ට එරහිව ස්ටොක්ස් ස්වීප් කිරීමට උත්සාහ කළ විට එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් අවශ්‍ය වුණා. පන්දුව ඔවුන්ගේ පෑඩ්වල වැදුණු අතර නැවත පතිත කිරීමේදී පෙන්නුම් කළේ ස්ටොක්ස් පැහැදිලිවම දැවී ගිය බවයි. කෙසේ වෙතත් විනිසුරු නොදැවී සංඥා කළ අතර ඕස්ට්‍රේලියාවට එය රිවියූ කිරීමට නොහැකි වුණා. එම හේතුවෙන් අලුබඳන ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළා. අංක 5. ලෝක කුසලාන අවසන් මහා තරගය නවසීලන්තයට පරාජය වීම. නවසීලන්ත ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා එංගලන්තය සහ නවසීලන්තයේ සුදුසුකම් ලබා තිබුණේ කණ්ඩායම් අධිර සහ සුදුසුකම් ලැබීම්වල ආදර්ශමත් දස්කම් වලින් පසුවයි. නවසීලන්තය බලාපොරොත්තු වූයේ ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට. එංගලන්තයට පන්දු 3කදී ලකුණු 9ක් අවශ්‍ය වූ අතර ගප්ටිල්ගේ උඩපන්දුව ස්ටොක්ගේ පිත්තෙන් 6 සීමාව මායිම වෙත ගියා. විනිසුරු කුමාර් ධර්මසේන ලකුණු 6ක් සංඥා කළා. මේ පන්දු 2කින් ලකුණු 3ක් දක්වා ගෙන ආවා. තරගයේ සම වූ බැවින් සුපිරි ඕවරේද සම වූ බැවින් එංගලන්තයේ ජයග්‍රහණය කළා. ඉතින් මේ දේවල් අපි මේ විදිහට අරගෙන එද්දී ඕගොල්ලන්ට මතක ඇති මේ අවස්ථා පහේදී මේ සුවිශේෂී සිද්ධීන් සිදුනේ මොන විදිහටද කියලා. ඉතින් සමහර දේවල් හිතා ගන්නත් ඒ වගේම විශ්වාස කරන්නත් ගොඩක් අමාරුයි. මේ පුංචි නිමේෂයකින් ජීවිතයේ ඓතිහාසික වෙනස්කම් සිදු වූ අවස්ථා පහක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. මේ සිද්ධීන් පහ ගැන ඔයගොල්ලන්ගේ අදහස්, ඔයගොල්ලන්ගේ මතකයන් අපි දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන් අදහසොත් අපිට කමෙන්ට් එකක් විදියට ඉදිරිපත් කරන්න. ඔයගොල්ලෝ අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා අපි ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයගොල්ලන් හැමෝටම ස්තුතියි.